දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහෝම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත. පින්වතුනි, අද අපි චුට්ටක් විමසලා බලමු. අපි බොහෝ වෙලාවට පොසොන් පෝය එනකොට ඔබ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, පොසොන් ගැන නිතර අපිට අහන්න ලැබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරා, චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනා කරා, අපේ සංස්කෘතිය, අපේ සભ્યත්වය, අපේ කලා නිර්මාණ මේවා සංවර්ධනය වුණා. ඔය වගේ පැත්තක් තමයි බොහෝ දුරට අපි කතා කරන්නේ. හැබැයි අපි මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග උන්වහන්සේ දේශනා කරපු අනිකුත් දේශනා, උන්වහන්සේගේ දේශනා ක්‍රමවේදය, උන්වහන්සේ මොන වගේ ඉලක්කයක් තුළද මේ ලංකා භූමිය තුළ සැලසුම් සහගතව ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරේ, මේ ගැන අපි ක්‍රමානුකූලව තීරුම් ගන්න උත්සාහයක් ගමු. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 9 මාසේ මයංගනේට වැඩම කරනවා. හැබැයි උන්වහන්සේ මයංගනේට වැඩම කරේ බුද්ධ ශාසනයේ ලංකා භූමියේ පිහිටවන්න නෙවෙයි. එදා යක්ෂයන් පළවා හැරලා ගිරි දිවයින නමින් දූපතක් මවලා මේ ලංකා භූමිය පුරාම එදා ජීවත් වෙච්ච මිනිස්සු දරුණු අමනුෂ්‍යයන්ට යක්ෂයන්ට ග්‍රහණය වෙලා ජීවත් වෙච්ච විස්තර ඉතිහාස සඳහන් වෙනවා. අන්න ඒ නිසා මේ යක්ෂයන්ගෙන් මිනිස්යන්ව බේරලා අනාගතයේ තථාගත ධර්මයේ ආරක්ෂා වෙන මේ භූමිය යක්ෂයන්ගෙන් බේරගන්නයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 මාසේ මයංගනේට වැඩම කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 අවුරුද්දේ උන්වහන්සේ නාගදීපේට වැඩම කරනවා. හැබැයි ඒ නාගදීපේට වඩින්නේ බුද්ධ ශාසනයේ ලංකා භූමියේ පිහිටවන්න නෙමෙයි. එදා චූලෝදර මහෝදර නා රජවරු මිනි පළඟක් නිසා යුද වදින්න ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ආරවුල සංසිඳවලා, මේ යුද්ධයේ සංසිඳවලා විශාල පිරිසකට ජීවිත දානි ලබා දුන්නා. බැරි වෙලාවත් මේ යුද්ධේ දා ඇති වුණා නම් මිනි පළඟ නිසා විශාල මනුස්ස සංහාරයක් සිද්ධ වෙන්න ඉඩ තිබුණා. මේ නාග ගෝත්‍රික රජවරු අවියාවිද අරගෙන එදා මහෝදරගේ සහයට කැලණිය රජකම් කරපු මණියක්ක නාග රජුරුව පවා විශාල සේනාවක් අරගෙන නාගදීපයට ගිහිල්ලා හිටියේ. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනාගතයේ තමන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වෙන භූමිය යුද්ධයක් නිසා විශාල විනාශයක් වෙන්න යනකොට දෙවනි වතාවෙත් වැඩම කරලා මේ ආරවුල සංසිඳෙව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 අවුරුද්ද වෙසක් මාසය ආරාධනයක් මත, මණියක්ක නාග රජුරුවන්ගේ ආරාධනයක් මත කැලණියට වැඩම කරනවා. හැබැයි මේ කැලණියට වැඩම කරපු ගමනේ බුදුරජාණන් වහන්සේ මේ ලංකා භූමියේ අනාගතයේ බොහෝ පූජනීයත්වයට පත්වෙන චෛත්‍ය ඉදිවෙන පුණ්‍ය භූමි රැසක සමාපත්තියෙන් වැඩ ඉඳලා පූජනීයත්වයට පත් කරලා ඒ ප්‍රාදේශීය පාලනය කරපු රජවරුන්ගේ ආරාධනා මත උන්වහන්සේ ඒ තැන්වලට පවා වැඩම කරලා දහම් දෙසලා ආපහු දඹදිවට වැඩියා මිසක් අර වැඩම කරපු 500ක් භික්ෂූන් වහන්සේලා අතරින් කිසිම කෙනෙක් මේ භූමියේ නවත්තලා ගියෙත් නැහැ. බුද්ධ ශාසනයේ පිහිටවීමක් සිද්ධ වුණෙත් නැහැ. පින්වතුනි, මහාවංශේ සඳහන් වෙනවා කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන පෙර බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල උන්වහන්සේලා මේ ලංකා භූමියට වැඩම කරපු විස්තර. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේලා වැඩම කරන්නේ කෙලින්ම මේ ලංකා භූමියේ බුද්ධ ශාසනයේ පිහිටවීම පිණිසමයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේලා වැඩම කරපු ගමනේ උන්වහන්සේලා ඉදිරිපිටම උන්වහන්සේලා බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් වඩම්මලා මේ භූමියේ මහමෙවුනා උයනේ අද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පිහිටලා තියෙන තැනම
පෙර බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙච්ච ඒ බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේලා පිහිටවලා, ඒ අතර රහත් භික්ෂුණීන් වහන්සේලා පිරිසක් ලංකා භූමියේ නවත්තලා, උන්වහන්සේ සමග වඩින මහරහතන් වහන්සේලා අතරිනුත් බොහෝ රහතන් වහන්සේලා මේ භූමියේ නවත්තලා බුද්ධ ශාසනය ස්ථාපිත කරලා තමයි ආපහු දඹදිවට වැඩම කරලා තියෙන්නේ. ඔය විදිහට තමයි කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුද්ධ ශාසන මේ ලංකා භූමියේ පිහිටි ආකාරයේ ඉතිහාස සඳහන් වෙලා තියෙනවා. හැබැයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලංකා භූමියට වැඩියා. නමුත් උන්වහන්සේ බුද්ධ ශාසනයේ පිහිටවීමක් සිද්ධ කරවන්නේ නැහැ. උන්වහන්සේ අනාගතේ අනුබුදු කෙනෙක් වගේ මේ ලංකාවේ මිනිස්සු ඇලඳ ගන්න මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මේ ලංකා භූමියේ බුද්ධ ශාසනයේ පිහිටවලා බොහෝ කල් බුද්ධ ශාසනයේ මේ ලංකා භූමියේ මුල් කරගෙන ලෝකෙට ආරක්ෂා වෙනවා, ධර්මයේ ලෝකෙ බැබලෙනවා. ඒ පිණිස අවශ්‍ය පරිසරය තමයි අපේ බුදුරජාණන් වහන්සේ ඇති කරලා උන්වහන්සේ ආපහු අර 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙනම තුන්වෙනි ගමනේත් ආපහු දඹදිවට වැඩම කරා. පින්තුනි, ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතියේ බෝධිමූලයේ වැඩ සිටිද්දිමයි උන්වහන්සේ විමසලා බැලුවේ මටත් ගුරුවරයෙක් ඉන්නට ඕනේ. ගුරුවරයෙක් නැතුව වාසය කරන එක සුදුසු නැහැ. තමන් වහන්සේට වඩා සීලෙන් උසස් කෙනෙක් ලෝකේ ඉන්නවද කියලා විමසලා බැලුවා. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ උන්වහන්සේට වඩා සිල්වත් කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. උන්වහන්සේට වඩා සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනෙන් උසස් කෙනෙක් ලෝකේ ඉන්නවද කියලා බැලුවා. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කොහෙවත් නැහැ. අවසානයේ බැලුවා පෙර බුදුරජාණන් වහන්සේලා ගුරු තනතුරේ පිහිටවා ගත්තේ තමන් වහන්සේලා අවබෝධ කරගත් ධර්ම විනයමයි. ඒ නිසා උන්වහන්සේ බෝධි මූලයේදීම තමන් අවබෝධ කරගත් මේ පරම ගාම්භීර ධර්මයත් ඒ උතුම් බුද්ධ ශාසනය තුල බුදුවරයන් වහන්සේලාගේ ගුරු තනතුරේ පිහිටවාගන්නේ ඒ ධර්ම විනයමයි. එදා බෝධි මූලයේදීම තමන් වහන්සේගේ ශාස්ත්‍රවරය හැටියට ධර්ම විනය උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා. අවුරුදු 45ක් පුරාවට දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ගම් නියම් ගම් පුරා වැඩම කරමින් ඒ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා අපේ බුදුරජාණන් වහන්සේ එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන සූදානම් වෙන මොහොතේ ධර්ම විනය ශාස්ත්‍රූත්වයට පත් කරලා තමයි පිරිනිවන් පෑවේ. ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්ද ඔබට හිතෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අද පිරිනිවන් පාන අපි තනි වෙනව නේද, අපිට කවුරුත් නැති වෙනව නේද, අපිට තියෙන්නේ අතීතයට ගිය ශාස්ත්‍රවරයෙක් දේශනා කරපු ධර්ම විනය විතරක් නේද? ආනන්ද ඔබ එහෙම හිතන්න එපා කීවා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා සමගම ඔබේ ශාස්ත්‍රවරයා බවට මේ ධර්ම විනය පත් වෙනවා කියලා ධර්ම විනය ශාස්ත්‍රූත්වයට පත් කරලයි එදා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ. මෙන්න මේ ධර්ම විනය වටිනාකම අඳුනගත්ත මහරහතන් වහන්සේලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා සමගම ප්‍රථම ධර්ම සංගායනාවට කටයුතු සූදානම් කරන්න. ඒකට එක හේතුවකුත් උනා. ඔබ දන්නවා අර සුබද්ද කියන පාපී භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ආදාහණේ වෙල වෙලාවේ පිරිස අතරට ඇවිල්ලා කියන්න ගත්තා, උඹලා මොකටද දුක් වෙන්නේ, මොකද ඔය අඳන්නේ, සතුටු යල්ලා කියවා. අපි මේ මහා ශ්‍රමණයාගෙන් දැන් මිදුණා කියවා. අපිට මේක කැපයි මේක අකැපයි කියලා නීති දාන්න කෙනෙක් නෑ කියවා. ඔබ අහලා ඇති සුබද්දගේ ඒ පහත් අබද්ද වචනය. මේකට හේතුව මේ සුබද්ද ගැන කතාව සඳහන් වෙන්නේ කරණ වෑමියෙක් කියනවා. ඒ කියන්නේ කොණ්ඩේ කපපු කෙනෙක් සුබද්ද කියන්නේ. සුබද්දයි පුතයි දෙන්නම ওই කරණ වෑමි රස්සාව තමයි දෙන්න කර කර හිටියේ. ඔය අතරේ දවසක් මේ දෙන්නම ඒ ප්‍රදේශයට වැඩම කරපු ස්වාමීන් වහන්සේ නමක් නිසා දෙන්නම බණ අහලා තීරණය කර අපි මේ කරණ වෑමි රස්සාව පැත්තක දාලා අපි පැවිදි වෙමු. දෙන්නම පැවිදි වෙලා ඒ ඈත පලාතක ආරාමයක් සකස් කරගෙන පන්සලක් හදාගෙන හිටියා. කොහොම කාලයක් ඉන්නකොට ආරංචි වුණා අන්න බුදුරජාණන් වහන්සේ මහා සංඝ පිරිස පිරිවරාගෙන චාරිකාය වඩිනවා, මේ අපේ ගම හරහා වඩිනවලු. අන්න කල්ැතුව දැනගත්ත බුදුරජාණන් වහන්සේ ප්‍රදේශේ හරහා චාරිකාය වඩිනවා කියලා. එහෙම දැනගත්ත වෙලාවේ සුබද්ද කල්පනා කරා අපි බුද්ධ ප්‍රමුඛ සංඝයාට කැඳ දානයක් පූජා කරමු. දැන් ඔන්න චේතනාව හොඳයි. කැඳ දානයක් බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට කැඳ දානයක් පූජා කරන්න තමයි හිතුවේ. ආයිමත් මේ දෙන්න කතා වුණා. ඉතින් අපි ඕක දායකයෝ එකතු කරගෙන කැඳ හදන්න ඕනේ. අපි දෙන්නම ඕක කරමුකෝ.
අපි දන්න රසාව තියෙනවනේ. අපි ඒකෙන් හම්බ කරගෙන කැඳදානි හදමු කියෝ. අන්න වරද්දගත්ත තැන. භික්ෂුවකට ගැළපෙන ක්‍රමයක් නෙමේ කල්පනා කරේ. කොණ්ඩේ කපන්න හිතුවා දැන් කැඳදානෙට බඩු මුට්ටු හොයාගන්න. දැන් මේ පැවිදි වෙච්ච සුබද්ද භික්ෂුවයි පුතයි දෙන්නම දැන් පැවිදි වෙලා පන්සලේ පටන් ගත්තා කොණ්ඩේ කපන්න. දැන් පන්සලේ ඉස්සරහා කොණ්ඩේ කපනවා. දායකයෝ සමහර මිනිස්සු කැමති හාමුදුරුවන්ටම කියලා කොණ්ඩේ කපා ගන්න. දැන් ඒකට බඩු මුට්ටු ටික, හාල් ටික, පොල් ටික, කැඳට අවශ්‍ය බඩු ටික ලැබෙනවා. ඉතින් මිනිස්සුන්ගේ කොණ්ඩේ කපනවා. කොහොම කොණ්ඩේ කපලා දැන් ඔන්න කැඳ දානිට අවශ්‍ය බඩු මුට්ටු ටික එකතු කරගත්තා. බොහොම ප්‍රණීත විදිහට කැඳ දානි දෙන්නම එකතු වෙලා වෙහිසිලා සකස් කරා. එදා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන චාරිකාවේ වඩින ගමන් මේ විහාරස්ථානෙටත් වැඩියා. ඉතින් බුද්ධ ප්‍රමුඛ සංඝයා වැඩම කරපු වෙලාවේ වැඩ ඉන්න ස්වාමීනි කියලා වඩා හිඳවලා කැඳ දානේ පාත්‍රවලට පූජා කරා. පූජා කරනකන් ඉඳලා බුදුරජාණන් වහන්සේ අහනවා, සුබද්ද කොහොමද ඔබ මේ කැඳ සකස් කරේ? ස්වාමීනි ඉතින් අපි දන්න රසාව කරයි කීවා. බුදුරජාණන් වහන්සේ තකිනෝ, ස්වාමීනි ඉතින් අපි කොණ්ඩේ කැපුවා. ඉතින් අපි දන්න රසාවනේ. ඉතින් මිනිස්සු බඩු මුට්ටු ගෙනත් දුන්නා. ඉතින් අපි ඊවෙන් තමයි කිය මේ කැඳ හැදුවේ. බුදුරජාණන් වහන්සේ වදාලා, හිස් මිනිස්සයෝ, බුදු කෙනෙක් කෙනෙකුට කතා කරන වැරද්දක් කරපු වෙලාවක ගරහා කරන එකම වචනේ තමයි ඔය. ඔකට පාලියෙන් කියන්නේ මෝග පුරුෂය, හිස් මිනිස්සයෝ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, මෝග පුරුෂය, භික්ෂුවකට ගැළපෙන දෙයක් ඔබ මේ කරලා තියෙන්නේ. ආජීවයෙන් අපිරිසිදුයි කිය. මේක භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා කිසිම කෙනෙක් මේ කැඳ දානේ වළඳන්න එපා කිව්වා. ඔහොමම හලන්න කිව්වා. අර පාත්‍රයේ තිබ්බ කැඳ ටික එහෙමම බිමට හැලුවා. බුද්ධ ප්‍රමුඛ මේ බෙදපු සංඝයාගෙම පාත්‍රවල තිබ්බ කැඳ ටික හලනකොට පුදුම වෛරයක්, කේන්තියක් එදා හිතට ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේ විනය ගැන, භික්ෂුවගේ ජීවිතය ගැන, ආජීවය ගැන දහම් දෙසුවා. හැබැයි ඒක බණපදයක් හිතට ගියේ නෑ, වෛරෙමයි හිතේ තිබුණේ. බුදුරජාණන් වහන්සේට වෛර කර කර පුපුර පුපුර හිටියා. තථාගතයන් වහන්සේ දා දහම් දෙසලා වැඩියා. ඔහොම කාලයක් ගත වුණා. දැන් දවස ගානේ අර තුවාලේ පාර ගන්නවා වගේ ද්වේෂයෙන් වෛරෙන් දෙන්නා විහාරේ බුදුහාඳුරන්ටම බැන බැනා ද්වේෂයෙන් වෛරෙන් කාලේ ගත කර කර පව් පුරවගෙන ජීවත් වුණා. ඔය අතර ආරංචි වුණා අන්න තථාගතයන් වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානෙ පිරිනිවන් පාල. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැයවා කියලා දැනගත්තහම දැන් මේ පැවිදි වුණේ මොකටද? බුදුරජාණන් වහන්සේ නිසා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ, මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. නමුත් මේ දෙන්නට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දැනගත්ත වෙලේ පුදුම සතුටක් ඇති වුණා. ඒ සතුටත් එක්කම යමල් අපේ ඇස් දෙකෙන් මොක බලන්න කියලා ආවා. එනකොට තථාගතයන් වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානෙ පිරිනිවන් පාලා, උන්වහන්සේගේ ශ්‍රී දේහයේ දින හතක් මහජන ප්‍රදර්ශනීයට තබලා, කපු පුළුම් පටල 500කින්, සිවුරු 500කින් ඔතලා රන් දිනේ තැම්පත් කළ සඳුන් චිතකෙක ආදාහනය කරනවා. ශ්‍රී දේහයේ ආදාහනයේ වෙද්දී මහරහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරගෙන හිත හදාගත්තා. උන්වහන්සේලාට ශෝක, වැළපීම්, දුක් දුම්නස් ඇති වෙන්නේ නැහැ. නික්ලේශියයි. උන්වහන්සේලා ලෝක ධර්මතාවේ සිහි කරගන්නවා. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා මෙනෙහි කරගත්තා. හැබැයි කෙලෙස් සහිත අය හඬා වැළපෙනවා. මේ හඬා වැළපෙන පිරිස අතරට ඇවිල්ලා කියනවා, මේ සුබද්ද මොකටද උඹලා අඬන්නේ කියලා ඇහුවා. ඒ මහා ශ්‍රමණයාගෙන් දැන් අපි මිදුණ සතුටු යල්ලා කියෝ. දැන් අපිට මේක කැපයි මේක අකැපයි කියලා නීති දාන්න කෙනෙක් නැහැ. අපිට ඕන විදිහට මේ ශාසනේ ඉන්න පුළුවන් කියෝ. ඔය පහත් වචනේ දා ඇහුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. එදා වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ තමයි උන්වහන්සේ. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වසරකට පෙරයි අගසෞදෙනම පිරිනිවන් පෑවේ. ඒක ලෝක ධර්මතාවයක්. හැම බුදු කෙනෙකුටම පෙර අග්‍ර ශ්‍රාවක දෙනම පිරිනිවන් පානෝ. ඊළඟට වැඩ ඉන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ශ්‍රේෂ්ඨතම කෙනා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. අපි ධර්මයේ උන්වහන්සේව හඳුන්වන්නේ තතිය ශ්‍රාවකයන් වහන්සේ. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ වචනේ ඇහෙනකොටම උන්වහන්සේ තීරණේ කරා අධර්මයේ බබලන්න යන්නේ, අවිනේ බබලන්න යන්නේ, ධර්ම විනේ යටපත් වෙන්න පුළුවන්. ඉක්මනට සංඝයා රැස් කරා. සංඝයා රැස් කරලා කියනවා, ආශ්මතුනි, අධර්මයේ බබලන්න පෙර, ධර්මයේ යටපත් වෙලා යන්න පෙර, අධර්මවාදීන් බබලන්න පෙර, ධර්මවාදීන් යටපත් වෙලා යන්න පෙර, අවිනේ බබලන්න පෙර,
විනයවාදීන් යටපත් වෙන්න පෙර, ඒ වගේම අවිනය වාදීන් බලවත් වෙලා විනයවාදීන් යටපත් වෙන්න පෙර අපි ඉක්මනට ධර්ම විනය සංගායනා කළ යුතුයි. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි බුදුහාඳුරු පිරිනිවන් පාලා හරියටම මාස 3ක් යන පුන් පොහෝ දවසක සප්තපර්ණී ගුහාව ඉදිරිපිට අජාසත් රජුරුවන්ගේ රාජ අනුග්‍රහය යටතේ 500ක් මහරහතන් වහන්සේලා එකතු කරලා ප්‍රථම ධර්ම සංගායනාව සැලසුම් කරා. ඒ ධර්ම සංගායනාව තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 84 දහසක ධර්මස්කන්ධේම මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න බුද්ධ ශාසනය කියලා ධර්ම විනය ස්ථාපිත කරා. මේ විදිහට තමයි ප්‍රථම ධර්ම සංගායනාවට කටයුතු යෙදුනේ. ඊළඟට ආයමත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් වගේ සම්පූර්ණ වෙන තැන දෙවනි ධර්ම සංගායනාව යොදාගත්තා. ඒකට හේතුුනේ එදා වැඩහිටිය වජ්ජිපුත්ත කියලා භික්ෂූන් වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේ අකැපයි කියලා පෙන්නලා දීපු දේවල් තමන්ට ඕන විදිහට වෙනස් කරගෙන, දස අකැප වස්තු වෙනස් කරගෙන විනය වෙනස් කරන්න පටන් ගත්තා. එදා වැඩහිටිය සබ්බකාමී යස කියන ඒ මහරහතන් වහන්සේලා එකට මැදිහත් වෙලා එදා මුලදි වැරදි අවබෝධයක හිටිය කාලාශෝක රජුරෝ නිවරදි කරගෙන රජුරුවන්ගේ අනුග්‍රහය යටතේ දෙවනි ධර්ම සංගායනාව කරා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 100ක් වගේ ගිය තැන. ඔහොම පැවතිච්ච ක්‍රමේ තමයි ධර්මාශෝක රජුරුවන්ගෙන් පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවක් ආයිමත් සිදුවෙන්නේ. මේකට හේතුනේ ධර්මාශෝක රජුරෝ කියන්නේ මුළු දඹදිව් රාජ්‍යෙම, අද අපි මේ දකින ඉන්දියාවටත් වඩා ඔය පකිස්තාන්, ඇෆ්ගනිස්තාන්, ඒ සේදමාවත ඔස්සේ පැවතිච්ච ඔය රටවල් ටිකත්, අනික් පැත්තෙන් ගත්තහම බංගලාදේශය, ඊළඟට ඔය බුරුමේ, මේ රටවල් පවා එදා ඔය විශාල ප්‍රදේශයක් තමන්ගේ අධිරාජ්‍යයක් බවට පත් කරගෙන හිටියේ යුද්ධ කරලා කරලා විශාල මනුස්ස ඝාතනයක් මේ ධර්මාශෝක රජුරෝ කලින් හැඳින්වුවේ චණ්ඩාශෝක යුදකාමියෙක් හැටියට හැඳින්වුවේ. හැබැයි මේ යුද්ධේ අවසාන ප්‍රතිඵලය මානසිකව කඩාගෙන වැටුණා. අවසාන මිනිස්සුන්ගේ ලේ කඳුළු විලාප මේවා සිහි වෙනකොට විශාල කම්පනයක් ඇති වෙලා, මේ ගැන කම්පාවෙන් සිහි කර කර ඉන්නකොට අධිරාජ්‍යෙක් වුණත් දවසක් දැක්ක පාරේ වඩිනවා බොහොම සාන්ත ගමනකි පුංචි සාමණේර මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ තමයි නීග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේ. ඉරියව් දිහා බලාගෙන ඉඳලා පැහැදුනා, අනේ උන්වහන්සේ කොච්චර නිදහස් ජීවිතයක්ද, මොනතරම් සාන්තද, මොනතරම් සංවරද. මාලිගාවෙ ඉන්න පිරිසට කිව්වා ඉක්මනට ගිහිල්ලා අර ඈතින් වඩින ස්වාමීන් වහන්සේ මාලිගාව ඇතුළට වඩම්මගෙන එන්න. උන්වහන්සේ වඩම්මගෙන ආවා. රජ්ජුරු වන්දනා කරලා කිව්වා, ස්වාමීනි මේ මාලිගාවේ තියෙන ආසන අතර ඔබ වහන්සේට කැමති තැනකින් වැඩ ඉන්න. හැබැයි උන්වහන්සේ රජ්ජුරුවන්ගේ සිංහාසනේ මත වැඩ හිටියා. රජ්ජුරුවන්ට හිතෙන්නේ නැති මුළු රාජ්‍යම අල්ලගත්ත නේද මේ කෙනා කියලා. රජ්ජුරුව පුංචි ආසනයක වාඩි වෙලා කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ මගේ හිත පහදවන්න මට ධර්මයක් දේශනා කරන්න කිව්වා. බුදුහාඳුරන්ගේ ධර්මය එදා ධම්මපදයේ තියෙන අප්පමාද කියන වර්ගයේ මුල් කරගෙන ඒ වග්ගයේ සඳහන් ගාථාවන් ඇසුරෙන් මේ මහා අධිරාජ්‍යයට දහම් දෙසුවේ අර පුංචි සාමණේර මහරහතන් වහන්සේ. උන්වහන්සේගෙන් බණ අහලා අවසන් වෙනකොට රජ්ජුරුවන්ගේ හිත ධර්මයේ ගැන පැහැදුනා, තුනුරුවන් ගැන අප්‍රමාණ ප්‍රසාදයකට පත් වුණා. එදා ඉඳන් රජ්ජුරුව ධර්මයේ හොයන්න ගත්තා, භික්ෂූන් වහන්සේලා ඇසුරු කරන්න පටන් ගත්තා, කොහෙද ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේලා ඉන්නේ කියලා කරුණු හොයන්න ගත්තා. ඔහොම යනකොට දැනගත්තා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ තමයි ඒ වෙනකොට වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම බොහෝම ඍද්ධි බල සම්පන්න මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේ දැන් බොහෝ වයෝ වෘද්ධයි. උන්වහන්සේ මහා වනාන්තරයක බණ භාවනා කරගෙන විවේකයෙන් වැඩ ඉන්නේ. උන්වහන්සේට පණවිඩ ගණනාවක් පිටත් කරා වඩින්න කියලා, හැබැයි උන්වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. අවසානයේ ශාසනය වෙනුවෙන් බුද්ධ ශාසනය බබලවන්න රජ්ජුරුව මැදිහත් වෙනවා, ඒ පිණිස උපදෙස් දෙන්න වඩින්න කියලා ආරාධනා කරද්දි ඒ ආරාධනය පිළිගත්තා. එදා රජ්ජුරුව ගංගානම් ගඟ දිගේ නැවක් සකස් කරලා පිටත් කරලා ඇරියා උන්වහන්සේ වඩම්මගෙන එන්න. මේ නැවේ වැඩියට පස්සේ රජ්ජුරුව කරවටක් වෙනකම් වතුරට බැහැලා බොහොම ගෞරවයෙන් මේ මහරහතන් වහන්සේව දෑතින්ම වඩාගෙන පැමිණිලා ගං යූරේ බොහොම ගෞරවාන්විතව සකස් කරපු ආසනයක් මත වඩා හිඳවලා ගෞරවයෙන් සිරිපත්තුල් වන්දනා කරලා අහනවා, නේ ස්වාමීනි මං ආසයි කියව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන් ප්‍රාතිහාරයක් දකින්න. මේ පුතත් ජන රජුරෝනේ. ඒ වෙලේ
මොගලී පුතතිස මහරහතන් වහන්සේ හනු රජ්ජුරුව කැමති පොළොව සෙලවෙනවා දකින්නද, පොළොවේ පැත්තක් පමණක් මුහුදෙරළ හමනවා වගේ සෙලවෙනවා දකින්නද? අනේ ස්වාමීනි, අමාරු දෙයක් මට කරලා පෙන්නන්න, මගේ මං ආසයිකව දකින්න. උන්වහන්සේ ටික වෙලාවක් සමාධියකට සමවැදිලා උන්වහන්සේ හස්තේ දිගු කර රජතුමනි ආන් අර පැත්ත බලන්න කියෝ. බලනකොට මුහුදේ රළ හමනවා වගේ පොළව සෙලවෙනු. රජ්ජුරුවන්ගේ මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. ඇඟේ හිරිගඩු පිපුණා. වැඳලා කියනවා, අනේ ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ තරම් ඉරිදි බල සම්පන්නද? තථාගත බුදුරජාණන් වහන්සේ මොනතරම් බල සම්පන්න කෙනෙක් වෙන්නේ නැද්ද? මම අද පටන් දිවිහිමියෙන් බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝුන් සරණ යනවා කියලා ඉතන වැතිරිලා තෙරුවන් සරණ ගියා. ඒ විතරක් නෙමෙයි, රජ්ජුරුව අහනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්කන්ධ වශයෙන් කොච්චරක් තියෙනවද? මොගලී පුත්තිස මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි 84,000ක් කීවා. එහෙමනම් මම මේ දඹදිව් තලයේ 84,000ක් විහෙර විහාර ඉදි කරනවා කියලා ධර්මාශෝක රජුරෝ යොදුනක් යොදුනක් පාසා 84,000ක් විහෙර විහාර ඉදි කරා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා දඹදිව් රාජ්‍ය එදා ධර්මාශෝක රජුරෝ බුදුදහම වැළඳගෙන යොදුනක් යොදුනක් පාසා විහෙර විහාර ඉදි කරා. ඒ විතරක් නෙමෙයි, මේ ඉදි කරපු 84,000ක් විහෙර විහාරවලට රාජ්‍ය අනුග්‍රහයෙන් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සියලු සිව්පසේ පහසුකම් සැලසුවා. දැන් මෙහෙම වේගෙන යනකොට අන්නේ තීර්ථකයන්ට දැන් ටික ටික අඩුපාඩු ඇති වෙනවා, රාජ්‍ය අනුග්‍රහය අඩුයි. ඊයේ අය කල්පනා කරා, දැන් නම් අපිට හොඳම දේ තමයි සිවුරක් දාගෙන මේ ශාසනය අස්සට රිංග ගන්න එක. රජ්ජුරුන්ගේ පැහැදීම තියෙන එතනට. දැන් මොකද කරේ? හොරට සිවුරු පොරෝගෙන බොහෝ අන්නේ තීර්ථකයන් මේ ශාසනයට රිංගන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයේ තමයි කාලයක් යනකොට ඔවුන් ධර්ම විනය හැටියට තමන්ගේ මතවාද කියාගෙන යන පටන් ගත්තා. රජ්ජුරුව බොහොම බුද්ධිමත්. රජ්ජුරුවන්ගේ පුරුද්දක් තිබුණා හැමදාම රැයට නිදාගන්න පෙර ස්වාමීන් වහන්සේ නමක් මාලිගාවට වඩම්මලා බණක් අහලා තමයි රජ්ජුරුව නිින්දට යන්නේ. දැන් මේ බණ අහනකොට රජ්ජුරුවන්ට තේරෙනවා, දැන් මේ වඩින භික්ෂූන් වහන්සේලා කියන ධර්මය එකට එකක් පරස්පරයි ගැළපෙන්නේ නැහැ වගේ. කෙනෙක් එකක් කියනවා, ඊළඟ දවසේ ඉන කෙනා වෙන මතයක් කියනවා, ඊළඟ දවසේ වඩින ස්වාමීන් වහන්සේ දෙකටම පරස්පර තව මතයක් කියනවා. රජ්ජුරුවෝ නුවණින් හිතුවා, මෙතන නම් මොකක් හෝ ධර්මයේ විකෘතියක් තියෙනවා. මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේට කියනවා, ස්වාමීනි, මට මෙහෙම දෙයක් තේරෙනවා ශාසනය තුල. විමසලා කරුණු හොයලා අධ්‍යයනය කළ බලනකොට විශාල පිරිසක් අන්නේ තීර්ථකයෝ ශාසනයට ඇතුල් වෙලා අවසානයේ මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේගේ උදව් උපකාර ඇතුව උන්වහන්සේගේ අනුශාසනා මත රජ්ජුරුව විනය හදාරලා මහරහතන් වහන්සේලාගේ උපදේශ පරිදි හොරට සිවුරු දාගෙන මේ ශාසනයට රිංගගෙන හිටිය මේ අන්නේ තීර්ථකයන් 60,000ක් තෝරලා හොයාගෙන සිවුරු ගලවලා ශාසනයෙන් අයින් කෙරෙව්වා. ඒ අය සිවුරු ගලවලා පිරද්දහමක් කරගෙන යන දිහාකට ගිහිල්ලා ජීවත් වෙන්න කුමරක් වතු පිටියක්වත් කරගෙන ඉන්න ශාසනේ වනසන් නැතුව කියලා ශාසනයෙන් අයින් කරා. අයින් කරලා තමයි තුන්වෙනි ධර්ම සංගායනාවට කටේති යොදාගත්තේ. එදා මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේ මුල්ුණා 1000ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා තුන්වෙනි වතාවට ආයමත් මෙන්න ධර්මයේ මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා ධර්ම විනය ස්ථාපිත කරා. මේකේ ප්‍රතිඵලයක් හැටියට තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ රජ්ජුරුව කල්පනා කරා, මේ උතුම් ධර්මය දඹදිවට පමණක් සීමා විය යුතු නෑ, ලෝකේ අනෙක් රටවලටත් ව්‍යාප්ත කරන්නට ඕනේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට රටවල් ගණනාවකට ධර්ම දූත සේවාව පිටත් කරලා අරින්න තීරණය කරා. හැබැයි ලංකාව විශේෂයි. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ සක්‍රදෙවියන්ට පවා ප්‍රකාශ කරනවා, පතිට්ටිස්සති දේවේන්ද ලංකායම් මම ශාසන. දේවේන්ද්‍රේ, මගේ බුද්ධ ශාසනයේ බොහෝ කල් ලංකා භූමිය මුල් කරගෙන ආරක්ෂා වෙන. ඒ නිසා රජ්ජුරුව තමන්ගේම පුත්‍රත්නේ තමයි මිහිඳු මහරහතන් වහන්සේව තමයි මේ ලංකා භූමියට එවන්න ධර්ම දූත පිරිස අතරට තෝරගත්තේ. හැබැයි උන්වහන්සේගේ ගමන පරක්කුණා. අනික් රටවල් සියල්ලට තෝරගත්ත පිරිස පිටත් කරලා ඇරියා. මිහිඳු මහරහතන් වහන්සේ ගමන පමා කරන්න හේතුව එදත් ලංකාව ඉඳලා තියෙන්නේ ඒ ධර්ම සංගායනා කෙරෙන කාලේ ඉනකොට එහෙම නුවණක් තියෙන රජ කෙනෙක් නේ, පණ නැති රජ කෙනෙක්. ඒ තමයි මුටසීව රජුරු. වයසයි, කල්පනාවනේ, ඒ වගේම ධර්මයේ ගැන තීරණ ගන්න ඍජු හැකියාවක් නැති රජ කෙනෙක්.
ඒ නිසා කල්පනා කරා මේ වගේ රජෙක් ඉන්න කාලෙක බුද්ධ ශාසනයක් බබලවන්න බෑ මේ ලංකා භූමිය. මිහිඳු මහරහතන් වහන්සේ ගමන ප්‍රමාද කරලා මේ මුටසීව රජුරුවන්ගෙන් පස්සේ තිස්ස නමින් පුතා රජ වෙනවා. එතෙක් බලාගෙන හිටියා. තිස්ස නමින් රජ වුණාට පස්සේ ධර්මාශෝක රජුරුව මොකද කරේ? මේ තිස්ස රජුරුවන් සමග බොහොම සමීප සම්බන්ධයක් ඇති කරගෙන දෙවනි වතාවට මේ තිස්සට අභිෂේකේ පිණිස කලින් ලංකාවේ මුටසීව රජුරුවන්ගෙන් පස්සේ තිස්ස නමින් අභිෂේක ලබනවා. ධර්මාශෝක රජුරුව ජය සංඛ්‍යක් ඒ වගේම අනෝතත්ත්ව විලෙන් පැන් එව්වා කියනවා. ස්නානේ පිණිස දෙවනි අභිෂේකයේට රාජාභරණ ඔටුනු මුතු මැණික් ආදී වටිනා වස්තු වටිනා සලුපිලි මේ සියල්ලත් එක්ක ගෞරව නාමයක් පිදුවා දේවානම් පිය දෙවියන්ට පිය කියන ගෞරව නාමය ඇතුව දෙවනි වතාවට අභිෂේක කෙරෙව්වා. දමදිවේදා විශාල අධිරාජ්‍යයක් හැටියට හිටිය ධර්මාශෝක රජුරුවන්ගේ මේ ගෞරව නාමය ඇතුව දෙවනි අභිෂේක ලැබීම තමයි දේවානම් පිය තිස්ස හැටියට අභිෂේක ලැබුවේ. දැන් මෙහෙම වෙනකොට මේ රජවරු දෙන්න අතර බොහෝම සමීප ගෞරවනීය සම්බන්ධයක් ගොඩනැගුණ. අන්න ඒ සම්බන්ධයත් එක්ක ධර්මාශෝක රජුරෝ සන්නසක් එවනෝ. පිය නිරිඳුනි, මං බුදුන් සරණ ගියමි. මං ධර්මයේ සරණ ගියා. මං ශ්‍රාවක සංඝයා සරණ ගියා. ඔබටත් ඒ උතුම් ලාභය මං ලබා දෙන්නම් කියලා කලින්ම පණවිඩේ දැනුම් දීලා තිබුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි පොසොන් පුන් පොහෝ දවසේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේර මහරහතන් වහන්සේ බණ්ඩුක නම් වූ අනාගාමී උපාසකතුමත් එදා මිස්සක පවුවට පොසොන් පුන් පොහෝ දවසක වැඩම කරන්. දැන් අපි පොසොන් පෝයේ එනකොට ඔබ ඔය චුල්ලහති පදෝපම සූත්‍රය රජ්ජුරුව මෙහෙම දඩීමේ ගියා. ඔය කතා ටික ඔබ අහලා තියෙනවා. දැන් බලන්න පෝයේ දවසේ එදා ලංකාවේ මිනිස්සු පින්පව් විශ්වාසයක් කරපු ජාතියක් නෙමෙයි. මොකද මේ රජ්ජුරුව කන්න නැතුව දඩීමේ ගියාද? නෑ. නමුත් විනෝදෙට පෝයේ දවසේ පවා සත්තු මරනෝ දඩීමේ යනෝ. එවැනි දවසක 20,000ක අමාත්‍යවරු පිරිවරාගෙන මේ දඩීමේ ගිය රජ්ජුරුවන් තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මේ රජ්ජුරුවන් ඇතුළු 20,000ක් පිරිස ආයුධ බිම තියලා මිස්සක පව්වෙදි තෙරුවන් සරණ පිහිටියා. එදා තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාවෙන් දහම් දෙසුවේ. අපි යුට්ටක් විමසලා බලමු මේ ධර්ම දේශන ක්‍රමවේදෙක් තියෙන ක්‍රමානුකූලභාවය. දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සල්ලාම ලංකාවේ නිකන් ගමකට ගිහිල්ලා ගමේ ඉන්න අහිංසක මිනිස්සු උපාසකම්මල එකතු කරගෙන බණ කියාගෙන වැඩේ පටන් ගත්තනම් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රටක ධර්මයේ ප්‍රචාරය කරනකොට ඒ රටේ ශාසනය බැබලෙන්න නම් රටේ ප්‍රධාන පුරවැසියා රටේ රජුරුවන් තෙරුවන් සරණ පිහිටවන්නට ඕන. ඒක තමයි රටේ ශාසනයේ තියෙන ප්‍රධානම බැබලීම. එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා පළවෙනිම ඉලක්කය කරේ රටේ රජුරු ඇතුළු රාජකීය පිරිස එදා 20,000ක් අමාත්‍යවරු ඇතුළු රාජකීය පිරිස පිරිවරාගෙන තමයි මේ දඩේමේ ගියේ. රජුරු ඇතුළු 20,000ක් පිරිස චුල්ලහත්ති පදෝපම සූත්‍රෙන් දහම් දෙසලා දමනේ කරගත්තා. ඒ අය තුනුරුවන් ගැන හිත පැහැදෙව්වා. එදා රාත්‍රී රජුරු දැන් බණහලා කියන ස්වාමීනි ඔබ වහන්සේලා අපි එක් අනුරාධපුරයට වඩිමු කීවා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ කියන රජුරෝ යන්න අපි හෙට එන්න අපිට අද යම් කාර්යයක් තියෙනවා කියලා රාත්‍රී මිස්සක පවුවේ නතර වුණා. එදා රාත්‍රී සුමන සාමණේරයන් වහන්සේ ලවා දෙව් බඹුන්ටත් ලංකා භූමිය පුරා ඉන්න යක්ෂයන් අමනුෂ්‍යයන් මිනිස්සු කාලයක් බිලි පූජා තියමින් ගස්ගල් අදහමින් ඒ වැඳුම් පිදුම් කරලා පුද පූජා කරපු මේ අමනුෂ්‍ය කොටස් සියලු දෙනාට රාත්‍රී මිස්සක පව්වට ආරාධනයක් කරා. ඒක තමයි ආරාධනා ගල කියලා කියන්නේ. එතනට නැගලා සුමන සාමණේරයන් වහන්සේ ඉරුදීන් ගෝසාවක් පැතිරෙව්වා කියනවා. දෙව් බමුණට බණහන්න ඒ භූමියට එන්න කියලා ඉරුදීන් ගෝසාවක් හැටියට ආරාධනයක් කරා. එදා දෙව් බමුණගේ මුළු භූමියම පිරිලා ඉතිරිලා ගියාට පස්සේ පොසොන් පෝය දවසේ රාත්‍රී මිහිඳු හාමුදුරුවෝ සමචිත්ත පරයාය සූත්‍රෙන් දහම් දෙසුවා. ඒ දේශනාව අහලා බොහෝ දෙව් බමුණ මාර්ගඵල ලැබුවා. එදා විශාල පිරිසක් ධර්මාවබෝධය ලබා ගත්තා. බොහෝ පිරිසකගේ හිත පැහැදුණා. අන්න බලන්න පළවෙනියටම රටේ රජුරුව ඇතුළු රාජකීය පිරිස ඊළඟට ඒ රටේ කාලයක් අදහලා ඇදහිලි කරලා ඒ හිටපු නොපෙනෙන බලවේගවල හිත ධර්මයේ ගැන තුනුරුවන් ගැන පැහැදෙව්වා. දෙව් බමුණ අමනුෂ්‍යයන් උක්ෂ දේවතාවරු පර්වත දේවතාවරු
ඒ භූමියට අරක්ගත්ත සියලු දෙවිදේවතාවරු යක්ෂයන් අමනුෂ්‍යයන් ආදී ඒ සියලු දෙනාගේ හිත ධර්මයේ තුල පැහැදෙව. ඔන්න පසුවදා පොසොන් දවසට පහවදා රජ්ජුරුව දැන් දානෙට ආරාධනා කරලා කරත්ත පෙලක් ඉවලා තිබුණා. මිහිඳු මහරහතන් වහන්සේ ඔවුන්ට කියනවා භික්ෂූන් වහන්සේලා මේ සත්තු බැඳපු සත්තු ගැට ගහපු කරත්තවල වඩින්නේ නැහැ කියෝ. ඒ නිසා ඔබලා යන්න අපි එන්නම් කියලා අහසින්ම මාලිගාවට වැඩියා. දැන් දෙවනි දවසේ මාලිගාවේ දානෙ සකස් කරලා තිබුණා. දානෙ වළඳලා අවසන් වෙනකොට අනුලා බිසව ප්‍රධාන බිසවවරු 500ක් ඉදිරියෙන් වාඩි වුණා. කාන්තාවරු අන්තප්පුරයි මේ ඔක්කොම. ඒ අය රාජකීය පිරිසත් රජුරුවොත් මේ සියලු දෙනා ඉදිරියේ දෙවනි දවසේ කරපු පළවෙනිම දේශනාවට ගත්තේ පේතවත්තු විමානවත්තු සත්‍ය සංයුක්තේ මුල් කරගෙන දහම් දෙසුවා. පේතවත්තුවේ තියෙන්නේ පව් කරලා අකුසල් කරලා ප්‍රේත ලෝකේ උපදින ප්‍රේතයන්ගේ ජීවිත කතා. විමානවත්තුවේ සඳහන් වෙන්නේ පින් කරලා දෙව්ලොව උපදින දෙවිවරුන්ගේ ජීවිත කතා. එතකොට පේතවත්තු විමානවත්තු ඇසුරෙනුත් සත්‍ය සංයුක්තේ චතුරාර්ය සත්‍ය ඇතුළත් මේ දේශන ගණනාවක් තියෙනවා. මෙන්න මේ දේශනාවලින් බණ කියලා අවසන් වෙනකොට අර අනුලා බිසව ප්‍රධාන 500ක් දෙනා සෝවාන් ඵලයේ පිහිටියා කියලා තියෙනවා. එතකොට ඔන්න දෙවනි දවසේ රජ පවුලේම රාජකීය පිරිස පහදව ගත්තා. තාම සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න පටන් ගත්තේ නැහැ. එහෙම බණ කියලා අවසන් වෙනකොට දැන් රජුරුවන්ගේ මාලිගාව වටේ මිනිස්සු පිරිලා ගෝසාවක් අනේ අපිත් ආසයි බණ අහන්න. අනේ අපිටත් බණ අහන්න ඕන කියලා මිනිස්සු ගෝසාවන් පවත්වනවා. රජ්ජුරුව මොකද කරේ? ඉක්මනට තමන්ගේ ඇත් ගාල හිටපු ඇත්තු ටික ඉවත් කරලා ලස්සන මණ්ඩපයක් හදලා ජෝතිය වනේ කියලා එදා හැඳින්නුවේ අද මහමෙවුනා වූ යනේ ජේතවන චෛත්‍ය පිහිටි තැන එතනට වඩම්මගෙන ගිහිල්ලා ජනයා අර ආපු මිනිස්සුට වාසීන් එතනට රැස් කරලා මිහිඳු හාමුදුරන්ට ආරාධනා කරා, ස්වාමිනී මේ මගේ රටවැසියන් ඔවුන් ගැනත් අනුකම්පාවෙන් මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ට දේශනා කරන සේක්වා. අන්න මිහිඳු හාමුදුරුව දෙවනි දවසේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න ලැබිච්ච අවස්ථාව. එදා මිහිඳු මහරහතන් වහන්සේ කරපු පළවෙනිම දේශනේ තමයි සාමාන්‍ය මිනිස්සු ඉලක්ක කරලා දේවදූත සූත්‍රයෙන් බණ කිව්වේ. දේවදූත සූත්‍රයේ තියෙන තනිකරම අපාය ගැන. අකුසල් කරලා අපායට වැටුණාට පස්සේ නිරේස් තුල විඳින්න සිද්ධ වෙන දුක, නිරිසතෙක් විඳින දුක ගැන තමයි මේ දේශනාවේ තියෙන්නේ. ඒ දේශනාව විස්තර කරමින් දහම් දෙසලා චතුරාර්ය සත්‍ය ගැන දේශනාව කරලා අවසන් වෙනකොට එතනත් 500ක් තරම් පිරිස සෝවාන් ඵලයේ පිහිටියා කියලා සඳහන් වෙනවා. දැන් රෑ වෙන්න එතනට විශාල පිරිසක් එනවා. ඉඩ මදි වුණා. රජ්ජුරෝ ඊළඟට රාත්‍රී දේශනාවට සූදානම් කෙරෙව්වේ මහමෙවුනා උයන. එතන ඉඩ තියෙනවා රජ්ජුරුවන්ගේ උයන. ඒ උයනේ මණ්ඩපයක් හදලා එතනට මිනිස්සු රැස් කරා. ස්වාමීනි මෙතන ඉඩකඩ තියෙනවා, මෙතන හොඳයි කියලා. එදා රාත්‍රී ඊළඟ දේශනාවට යොදාගත්තේ බාලපඬිත සූත්‍රය. බාලපඬිත සූත්‍රේ තියෙන්නේ අපාය ගැනමයි, නිරේ ගැනමයි. මොකද මේ මිනිස්යන්ට අකුසල් වලින් වළක්වන්න නම් අපාය බයමයි ඇති කරන්නට ඕනේ. ඒ විදිහට දේශනා කරලා බාලපඬිත සූත්‍රයෙන් බණ කියලා අවසන් වෙනකොට එදත් එතන 500ක් තරම් පිරිස මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට මිහිඳු හාමුදුරුව වැඩම කරලා දෙවනි දවසේ 1500ක් පිරිස මාර්ගඵල ලබලා තියෙනවා. අනුලාභිසව ප්‍රධාන 500ක්, පේතවත්තු විමානවත්තු ඇසුරෙන් සත්‍ය සංයුක්තයෙන් බණහලා, ඊළඟට දේවදූත සූත්‍රයෙන් බණහලා සාමාන්‍ය මිනිස්සු 500ක් ජෝතිය වනේ මාර්ගඵල ලැබුවා. මහමෙවුනා වූයේනේ රාත්‍රී බණහලා බාලපඬිත සූත්‍රයෙන් එතනත් 500ක් තරම් පිරිස මාර්ගඵල ලබනවා. දැන් එදා රාත්‍රී බණ කියලා අවසන් වෙනකොට රජ්ජුරුව ඇවිල්ලා වැඳලා කිව්වා, ස්වාමීනි දැන් රෑ බෝ වෙලා, දැන් ඔබ වහන්සේලා මිස්සක පව්වට වඩින්න එපා, අද රාත්‍රී මෙහි නවාතැන් ගන්න මම පහසුකම් හදන්නම් කියලා මහමෙවුනා වූයේ වැඩ ඉන සැලැස්සුවා. මිහිඳු හාමුදුරුව වැඩ හිටියා. උදෑසන රජ්ජුරුව මිහිඳු මහරහතන් වහන්සේ දකින්න ඇවිල්ලා වැඳලා කියනවා, ස්වාමීනි ඊයේ රාත්‍රී හොඳට සැතපුණාද? හොඳට නිින්ද ගියාද? ඔබ වහන්සේලාට මේ වගේ උයනක් කැපයිද? කැපනම් මම පූජා කරන්නම් කියලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන, රජතුමනි අපේ බුදුරජාණන් වහන්සේටත් රජ කෙනෙක් පළවෙනි මාරාමි හැටියට පූජා කරේ තමන්ගේ උයන. ඒ තමයි වේලුවන උයන කියලා වේලුවන පූජාව ගැන දහම් දෙසුවා. ඒ බණහල පැහැදිච්ච රජ්ජුරුව ඒ මොහොතෙම තමන්ගේ මංගල හස්තිය පසුපස රන් නගුලක් බැඳලා සීමාව ලකුණු කරලා
ඒ භූමියම මිහිඳු මහරහතන් වහන්සේට රං කෙණ්ඩියකින් ශ්‍රී හස්තයට පැන්වක් කරලා ඒ භූමියම සඟ සතු කරලා පූජා කරා. ඔය විදිහට තමයි මහමෙවුනා උයන පූජා වෙන්නේ ඊළඟ දවසේ. එදා ඉඳන් උන්වහන්සේ මේ භූමියේ වැඩ සිටිමින් දහම් දෙසමින් ඔය විදිහට තමයි මේ ධර්මයේ මේ ලංකා භූමිය තුළ ව්‍යාප්ත කරන්න පටන් ගත්තේ. එතකොට අපිට පේනවා මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ ගැන සඳහන් වෙන්නේ පැවිදි වෙලා අවුරුදු 3ක් වගේ කාලයක් තුළ මුළු ත්‍රිපිටක ධර්මයේම කටපාඩමින් දරාගත්ත ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ අපේ රටට පැමිණිලා ඒ උතුම් බුද්ධ වචනේ, ඒ ත්‍රිපිටක ධර්මයේ 84 දහසක ධර්මස්කන්ධේම මේ ලංකා භූමියට ලබා දුන්නා. ඒ නිසා තමයි අපි අද අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා උන්වහන්සේ අපිට තවත් බුදු කෙනෙක් හා සමානව අපි පිළිගන්නේ. අදටත් ලෝකේට ධර්මයේ අරගෙන යන ප්‍රධානම තේරවාදී ලෝකේ බෞද්ධ මූලස්ථානයේ බවට මේ ලංකා භූමිය පත්ුනේ මිහිඳු මහරහතන් වහන්සේගේ මේ වැඩමවීමත්, උන්වහන්සේ ක්‍රමානුකූලව ධර්මයේ ව්‍යාප්ත කිරීමත්, උන්වහන්සේගෙන් පටන්ගත්ත මේ සංඝ පරපුර තමයි මේ ලංකා භූමිය තුළ මේ වැඩඉන්නේ. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබිච්ච ඒ උතුම් ශාසනික දායාදෙ පොසොන් පුන් පොහොය මුල් කරගෙන එතනින් පස්සේ තමයි මේ සංස්කෘතිය මිනිස්සු හොඳට හිතන්න ගත්තා. කෘෂිකර්මයට පුරුදු වුණා, මිනිස්සු ප්‍රාණඝාතයෙන් වැළකුණා, පන්සල් රකින්න පටන් ගත්තා, කලා නිර්මාණ බිහි වුණා. මේ සියලු මිනිස්සෙක් හැටියට සංවර්ධනය වෙලා හොඳ සිතුම් පැතුම් ආකල්ප ඇතුව අපිට සැබෑම මානසික නිදහස ඇතුව අපි හිතන්න පටන් ගත්තේ මිනිස්සු ප්‍රඥාවන්ත වුණේ, බුද්ධිමත් වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග. ඉතින් ඒ නිසා පොසොන් පෝයත් එක්ක මේ පොසොන් මාසයේ පුරාම අපි උන්වහන්සේගෙන් ලැබිච්ච මේ ශාසනික දායාදය ගැන සිහි කරමින් ඒ උතුම් ධර්මයේ ඔබේ ජීවිතයට ඇති කරගන්න මහන්සි ගන්න. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සම්බන්ධ වෙන්න අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.